ජාතක රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දිස්නා යමුනා කුමාරේ මම චානකී නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය ඉන්දිය කොවිඩ් එන්නත්ෝගේ ජනපතිට එන්නත් කරන්නේ හෙට සිට ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයට සාර්ථකව ප්‍රතිචාර දක්වන රටවල් 10 අතරට මෙරට සුවේ ලැබූ කොරෝනා රෝගීහු වැඩිම පිරිස අද පිටව යති ජනපති පොරොන්දු ඉටු කරමින් කණුගහවැව ග්‍රාමයේ සංවර්ධනයේ ආරම්භේ. නිදහස් සැමරුම නිමිත්තෙන් විශේෂ රථ වාහන සැලැස්මක්. කොවිඩ් මර්ධන පළමු එන්නත්ෝගය අද ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා. එන්නත්ෝගය ගුවන්තොටුපළේදී නිල වශයෙන් බාරගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. මේ අතර ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයට සාර්ථකව ප්‍රතිචාර දක්වන හොඳම රටවල් 10 අතරට එක්ව තිබෙනවා. ඒ රටවල් 98ක් අතරින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දියා ග්‍රාමාත්‍යයේ නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීම අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ශ්‍රී ලංකාවට පිරිනැමුණා. ඒවා දිවයිනට රැගෙනුන ලැබුවේ ඉන්දිය ගුවන් සේවයට ඈත් AI 281 දරන ගුවන් යානය. එය අද පෙරවරු 11:45ට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට නගා වුණා. මාත්‍රා ලක්ෂ 5කින් යුත් පළමු එන්නත්ෝගේ ජනාධිපතිතුමා වෙත ගුවන්තොටුපළේදී නිල වශයෙන් බාර දෙන්න ලැබුවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින්. පළමු එන්නත්ෝගේ බාර ගැනීමේ අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්ය චාන ජයසුමන, ඩීවී චානක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අඩ්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහතුරුන් සහ සෞඛ්‍ය ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියා. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සොයාගත් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ මුම්බායිහි පිහිටි සෙරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ විසින්. ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුල ගබඩා කර රැගෙන එන්නත්ෝගේ බර කිලෝග්‍රෑම් 1323ක්. ලැබුණු එන්නත්ෝගේ යුද හමුදා විශේෂ ආරක්ෂාව මැද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත් ගබඩා වෙත අද සවස රැගෙන එනු ලැබුවා. අනතුරුව එහි සාම්පල පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත රැගෙන ගිය බවයි වාර්තා වන්නේ. හෙට දවස වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ තියෙන දිස්ත්‍රික්ක 26ටම මේ එන්නත් පිටත් කරන්න. හෙට දවස තුල්දීම අපි බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයක එන්නත් ලබා දීම ආරම්භ කරනවා. කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, IDH රෝහල, ඒ වගේම මූලික රෝහල මුල් ඒරියාව සහ මූලික රෝහල හෝමාගම යන ස්ථානවලදී විශේෂයෙන්ම අපි මේ පටන් ගන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපි සැලසුම් කරනවා හැකිනම් ඍජු ආර්ය ළමා රෝහලේ, ඒ වගේම හමුදා රෝහලෙත්, පනාගොඩ හමුදා රෝහලෙත් මේ එන්නත් කටයුතු හෙට දිනේදී සිදු කිරීමට එන්නත එන කුප්පියකින් 10 දෙනෙකුට විදින්න පුළුවන්. මේ එන්නත් කුප්පියක් ඇරියට පස්සේ ඒ කුප්පිය එදා හවස වෙනකොට සම්පූර්ණ විදලා ඉවර කරන්න ඕන. යම්කිසි විදියකින් එන්නත් ඉතුරු වුණොත් එය නැවත පාවිච්චි කරන්න බෑ, විසි කරනවා. නමුත් අපි ඒ විදියට අපතේ යන්නේ නැතුව මේ එන්නත් සම්පූර්ණයෙන්ම තියෙන හැම බිඳුවක්ම සාර්ථක විදියට පාවිච්චි කිරීම සඳහා සැලසුම් සහගතව තමයි අපි එන්නත් ලබා දීම සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. කොවිඩ් මර්ධනය සඳහා ඉදිරිපෙළ ක්‍රියා කරන 1,50,000ක් පමණ වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 1,20,000ක් පමණ වූ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත පළමුව එන්නත් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. ඕනෑම පුද්ගලයෙකුට ස්ව කැමැත්තෙන් එන්නත් කරණයට යොමු විය හැකි අතර අකමැති අයට ඉන් වැළකී සිටිය හැකියි. මේ අතර ඉන්දියාව නිෂ්පාදනය කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත බ්‍රිතාන්‍යයෙන් මතු වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව සාර්ථකව ක්‍රියා කරන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියානු වෛද්‍ය පරීක්ෂණ කවුන්සිලය සහ ජාතික වෛරස් විද්‍යා ආයතනය කළ අධ්‍යයනයකින් මේ හෙළි වී ඇති බව එම වාර්තාවල සඳහන්. මේ අතර ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ එන්නත්ෝගේ බාර දීම සඳහා ගුවන්තොටුපළට යාමට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණියා. ඒ ආගමික වතාවත්වල නිරත වීම සඳහායි. බෞද්ධ ජනතාවගේ පූජනීය දිනයක් මෙන්ම මේ වසරේ පළමු පොහේ වන දුරුතු පොහේදා ශ්‍රී ලංකාවට එන්නත්ෝගේ පරිත්‍යාග කිරීමට හැකිවීම සුවිශේෂී සිද්ධියක් බවයි මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීන රජයේද එන්නත් ලක්ෂ 3ක ප්‍රමාණයක් මෙරටට පිරිනැමීමට නියමිත බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසනවා. චීන රජයත් ලක්ෂ 3ක් සයිනෝෆාම් කියන ඒ එන්නත ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඒකත් ප්‍රධානයක්. ඒක ලබා ගන්නේ කෙසේද යන්න අපි ඉදිරි දින කීපය තුල සාකච්ඡා කරනවා. එයත් ජනාධිපතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට ලැබෙන ප්‍රතිචාරයක්. රුසියාවේ නිපදවන ගැමෙලියා ඉන්ස්ටිටියුට් එක නිපදවන ස්පුට්නික් කියන ඒ එන්නතත් පිළිබඳව ජනාධිපතිතුමන් විසින් පුටින් ජනාධිපතිතුමන් වෙත ඉල්ලීමක් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි දින කීපය තුල ඒ පිළිබඳවත් අපිට ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. COVID-19 වසංගතයේ පිරුදැකීමට සාර්ථකව ක්‍රියාමාර්ග අනුගමනය කළ රටවල් අතරින් ශ්‍රී ලංකාවට 10 වෙනි ස්ථානයේ හිමිව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ආයතනයක් එළිදැක් වූ දර්ශකයට අනුව ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව වැනි ප්‍රබල රටවල් පසුවන්නේ ශ්‍රී ලංකාවට වඩා පහළ ස්ථානවලයි. ඕස්ට්‍රේලියාවේ මුල් පෙළේ විද්වත් මණ්ඩලයක් වන ලෝවි ආයතනයේ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ දා සිට මේ වසරේ ජනවාරි 9 දක්වා වූ විද්‍යාත්මක දත්ත පදනම් කරගනිමිනුයි මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ. එහි ප්‍රතිඵල ගෝලීය ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ලෝවි ආයතනයේ මගින් රටවල් 98ක් පදනම් කරගනිමින් COVID-19 වසංගතයේ පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග අධ්‍යයනය කර තිබෙනවා. ඒ අනුව රෝග පාලනයට හොඳම ක්‍රියාමාර්ග ගත් රට ලෙස පළමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ නව ශ්‍රීලංකාවයි. වඩාත් අසාර්ථක මෙන්ම අයහපත් ක්‍රියාමාර්ග අනුගමනය කළ රට ලෙස අවසන් ස්ථානයේ එනම් 98 වෙනි ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් වියට්නාමය හා තායිවානය හිමි කරගෙන තිබෙනවා. ඊට පසුව සිටින්නේ තායිලන්තයේ, සයිප්‍රසයේ, රුවන්ඩාව, අයිස්ලන්තයේ, ඕස්ට්‍රේලියාව සහ ලැට්වියාවයි. එම දර්ශකයට අනුව COVID-19 රෝගය පාලනයට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළ දකුණු ආසියාවේ ප්‍රථම රට බවටත් සමස්ත ආසියාවේ සිව්වෙනි රට බවටත් ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. දර්ශකයේ සකසා ඇත්තේ අදාළ රටවල වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව, රෝගීන් හඳුනා ගැනීමට සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව, රෝග නිවාරණයටගත් ක්‍රියාමාර්ග ඇතුළු විද්‍යාත්මක සාධක රැසක් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව COVID-19 පාලනයට ගත් ක්‍රියාමාර්ග අන්තර්ජාතික වශයෙන් මෙන්ම විද්‍යාත්මක පදනමකින්ද ඉහළ පිළිගැනීමට ලක් වූ අවස්ථාවක් ලෙසයි ලෝවි අධ්‍යයනය සැලකෙන්නේ. COVID-19 පළමු රැල්ලේදී රෝග පාලනයට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග අන්තර්ජාතික අධ්‍යයන කිහිපයක් මගින් ඉහළ පිළිගැනීමකට ලක් කෙරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේද ශ්‍රී ලංකාව සලකුණු ලබන්නේ COVID-19 වසංගත පාලනයට සාර්ථක ක්‍රියාමාර්ග අනුගමනය කරන රටවල් අතුරින් එකක් ලෙසයි. ලෝවි දර්ශකය අනුව ලොව ප්‍රබල රටවල් වන ඇමරිකාව 94 වෙනි ස්ථානයේත්, ඉන්දියාව 86 වෙනි ස්ථානයේත්, බ්‍රිතාන්‍ය 66 වෙනි ස්ථානයේත් පසුවනවා. COVID-19 රෝගයේ වැළඳුණු 1869 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. සුවය ලබා මෙරට දිනකදී පිටව ගිය වැඩිම පිරිස මෙයයි. COVID-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 54435 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 89.17ක්. 10.35ක පිරිසත් තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින අතර 6320 දෙනෙකු ඊට අයත්. පූර්ණ සුවය ලබා මේ මාස ආරම්භයේ සිට අද දක්වා 19142 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. සුවය ලබා අද පිටව ගිය පිරිසට 1869 දෙනෙකු ඇතුළත්. සුවය ලබා මෙතෙක් වැඩිම පිරිසක් පිටව ගියේ අදයි. පොළොන්නරුව COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 245 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඔවුන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 101 දෙනෙකු ඊයේ පිටව ගියා. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 351 දෙනෙකු මෙරටින් අද හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනාම බෑලියොගොඩ COVID පොක් ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. PCR පරීක්ෂණ 15259ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 16,63,943ක්. COVID-19 තවත් පුද්ගල මරණ දෙකක් මෙරටින් ඊයේ වාර්තා වුණා. මියගොස් ඇත්තේ කොළඹ 15 සහ ගෝනපොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන් අවුරුදු 43 සහ 74 යන වයස්වල පසුවුවන්. COVID-19 රෝගයේ වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර ලැබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ රෝගී තත්වය සුවාතට හැරමින් පවතින බව වෛද්‍යවරු පවසනවා. අමාත්‍යවරියගේ පළමු ආශ්‍රිතයන් සහ පෞද්ගලික ලේකම් ඇතුළු කාර්යමණ්ඩල සමාජිකයන් මේ වන විට නිරෝධායන වෙමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. මෙරටට ලැබී ඇති AstraZeneca එන්නත ලබා දීමේ වැඩපිළිවෙල විධිමත් අයුරින් සිදු කරන ලෙස අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර COVID-19 රෝගයේ වැළඳී සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සුවය ලබා අද පිටව ගොස් තිබෙනවා. මේ කොවිඩ් වසනේ බේරීමට හැංගෙන්න එපා. ඒ වගේම විශේෂයෙන්ම රජයේ වෛද්‍ය උපදෙස් පිළිපදමින් ඒවට අනුගත වෙමින් කටයුතු කරනවා නම් මේ රෝගයෙන් බේරීමට, වැළැක්වීමට මම හිතන්නේ ඉඩකඩ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් කාර්යමණ්ඩලයේ අහඹු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊට ඉදිරිපත් වන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටිනවා. ඉදිරියේ පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන කාල සීමාවන්හිදී මෙන්ම නොපවත්වන කාල සීමාවන්හිදීද සතියකට වරක් මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. ජනවාරි 25 වෙනිදා පාර්ලිමේන්තු පරිසරය තුළ PCR පරීක්ෂණ 190ක් සිදු කර ඇති අතර කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ. උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ බදුල්ල අතර දෙනුවර මැණිකේ දුම්රිය දහවණය නැවත දැනුම් දෙනතුරු නතර කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. ඒෙහි ආසන වෙන් කිරීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව දක්වා දහවණය වන අංක 1002 දෙනුවර මැණිකේ දුම්රිය හෙට සිට දහවණය නතර කිරීමට නියමිතයි. මෙම දුම්රියේ ගමන් කිරීමට ආසන වෙන් කරගත් මගින් සඳහා අංක 1005 සහ අංක 1006 දරන පොඩි මැණිකේ දුම්රිය මගින් ගමන් කිරීමට පහසුකම් සලසා තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 16 දිනක අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 2808ක්. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා කරන්නේ දැයි සොයා බැලීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ආයතන 830ක් ඊයේ පරීක්ෂාවට ලක් කෙරුණා. පොලිසිය සඳහන් කළේ ඉන් ආයතන 71ක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ක්‍රියා නොකරන බවට හඳුනාගත් බවයි. මෙතෙක් පරීක්ෂාවට ලක් කර ඇති සමස්ත ආයතන සංඛ්‍යාව 7828ක්. එහිදී සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා නොකළ ආයතන 1160ක් හඳුනාගන්න ලැබුවා. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ දුරුතුපුර 15ක පොහොය අදයි. ඒ නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලවයි. බුදුරජාණන් වහන්සේ උරුවෙල දනව්වේ තුන්බෑ ජටිලයින් ප්‍රමුඛ දහසක් ජටිල පිරිස දමනය කිරීමෙන් පසු මුල්වරට ලක්දිවට වැඩම කළේ අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම සහ කේශධාතු නිදන් කර ඓතිහාසික මහියංගන දාගැබේ ඉදිකිරීම ආරම්භ කෙරුණේද දුරුතු පොහෝ දිනකයි. බිම්බිසාර රජුගේ ආරාධනයකට අනුව රහතන් වහන්සේ දහසක් සමග බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළේද අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 206 වෙනි විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැතුණා. ධර්මදේශකයාණන් වහන්සේ මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය පූජ්‍ය කෙහෙල්වල නන්ද ස්වාමීන් වහන්සේ මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරය සකස් කිරීමට ඔබතුමා අප වෙලා ඉන්නවා කැප වෙලා ඉන්නේ. ඒක ඔබතුමාගේ වගකීම. එක පැත්තකින් එක පින්කම. අපි සෑම කෙනෙක්ටම තියනවා වගකීමක්. ඉෂ්ට කරන්න ඕන සමාජ යුතුයකමක්. අන්නේ යුතුයකම ඉෂ්ට කරනවා කියලා කියන්නේ සෑම තරාතිරමකම කෙනෙක් වක්‍රාකාරව පිං සිදු කරගන්නවා කියන එකයි. රටේ මහා සංඝ රත්නය ඔබතුමාට හරි ආදරේ. වක්‍රාකාර ඔබතුමාට ආදරේ කියලා කියන්නේ මේ රටට ආදරේ. වෙන දෙයක් නෙමෙයි. රටට ආදරේ. මහා සංඝ රත්නයට දේශපාලනික වශයෙන් අරගෙන බැලුවම පාටක් නැහැ, පක්ෂයක් නැහැ. අපේ පක්ෂය තමයි පූජ්‍ය පක්ෂය. අපි හිටගන්නේ හැම වෙලාවෙම රට පැත්තේ. යම්කිසි නායකයෙක් රට පැත්තේ හිටගන්නවද? අන්නේ නායකයා අපි රකින්න ආරක්ෂා කරනවා. සිවුරෙන් වහලා නායකයෝ පරිස්සම් කරපු ඉතිහාසයක්, රජවරු පරිස්සම් කරපු ඉතිහාසයක් අපිට තියෙනවා. එහෙමයි අපි මේ සම්බුද්ධ ශාසනයේ රකින්න රට රකින්න පාලකයෝ ආරක්ෂා කළේ. ඒකේ අනිත් පැත්තත් එහෙමම වෙච්ච තැන් තියෙනවා. නවවසරේ පළමු පොහොය දිනේ අදයි. කැලණි රාජමහා විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත හිමියන් බැහැදැක සුවදුක් විමසුවා. රටේ දේශපාලන සමාජීය හා ආර්ථික ක්‍රියාපිළිවෙතට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳ අනුශාසනා කළ මහින්ද සංඝරක්කිත හිමියන් අග්‍රාමාත්‍යවරයාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කළා. මෙම අවස්ථාවට ප්‍රසන්න රණවීර හා සිසිර ජයකුඩි යන රාජ්‍යාමාත්‍ය වෘද කැලණිය දායක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය උපදේශක සමන් වීරසිංහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. යොවුන් සීල සමාධි වැඩසටහන කැලණි රාජමහා විහාරස්ථානයේ අද ආරම්භ කෙරුණා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මේ වැඩසටහනේ අරමුණ තරුණ පරපුර පන්සිල් සුරකින්න සමාජයක් සඳහා යොමු කරවීමයි. කැලණි රාජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ යොවුන් සීල සමාධි වැඩසටහනට තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියා. මෙම අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. එහිදී ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් රචනා කළ තරුණ සිතට බුදුදහම කෘතිය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වුවා. මෙම අවස්ථාවට එක්ව සිටි මහා සංඝරත්නයට නාපැළ ඇතුළු ශාක විශේෂ කීපයක් රුක්‍රෝපණී සඳහා පූජා කළා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සෑම පුරපසළොස්වක පොහෝ දිනකම සංවිධානය කරන සද්ධර්ම වර්ෂා ආගමික වැඩසටහන් අද දවස පුරා සජීව ලෙස විකාශය කෙරුණේ තිස්ස මහාරාම ගෝණගමුව උඩුවිල ගංගාරාම රාජමහා විහාරස්ථානයේ සිටයි. ධර්මදේශනා ධර්ම සාකච්ඡා ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රසක් ඊට ඇතුළත්. බුදුරජාණන් වහන්සේ මහියංගණයට පාතැබීමෙන් ප්‍රථම ලංකා ගමනේ සිහිපත් කරන දුරුතුපුන් පොහොය දිනේ යෙදී ඇති අද මහියංගණ රාජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දානශීල භාවනා ආදී ආගමික වැඩසටහන් රසක් පැවැත්වෙනවා. සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලවයි එම කටයුතු සිදු කෙරෙන්නේ. කැබිතිකොල්ලෑව කණුගහවැව ගම්මානයේ සංවර්ධන කටයුතු ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. පසුගියදා කණුගහවැව ගම්මානයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම ගම්මානයේ සංවර්ධනය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බාර කළා. ඒ අනුවයි අද සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ. කණුගහවැව ගම්මානයේ අති දුෂ්කර මෙන්ම නිරන්තරව ත්‍රස්තවාදී ප්‍රහාරවලට ගොදුරු වූ ගම්මානයක්. මෙහි පවුල් 314කට අයත් සමාජිකයින් 942ක් ජීවත් වනවා. ජනාධිපතිතුමා මේ ගම්මානයට පැමිණියේ දෙසැම්බර් 30 වෙනිදායි. ඒ ගමේ ජනතා ගැටලුව පිළිබඳ විමසා බැලන ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාවේ එක් අදියරකට සහභාගී වීම සඳහායි. මෙම හමුවේදී ජනතාව කළ ඉල්ලීමකට අනුවයි එහි සංවර්ධනයේ ගුවන් හමුදාවට බාර දීමට ජනාධිපතිතුමා ක්‍රියා කළේ. ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරයට සමගාමීව සංවර්ධන කටයුතු සිදු කිරීමට ගුවන් හමුදාව බාරගත්තා. ඒ අනුවයි කැබිතිගොල්ලෑව කණුගහවැව අති දුෂ්කර ගම්මානයේ සංවර්ධනය කර පොදු පහසුකම් සැලසීම ගුවන් හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන් අද ආරම්භ කෙරුණේ. කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ගුරු නිවාසයේදී කිරීම ආරම්භ කෙරුණේ ගුවන් හමුදාපතිවරයා අතින්. කණුගහවැව අබිනවාරාම විහාරස්ථානයේ ගණ්ඨාර කුළුණ සහ පළමු අදියර යටතේ අසන්න පවුල් 10කට ස්ථිර නිවාස ඉදිකර දීමද මෙහිදී ආරම්භුණා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ කණුගහවැව ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දුන්නා. ඒකට විශේෂ හේතුවක් වුණේ 2021 වසර ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරය හා සමගාමීව අපි මේ ප්‍රජා සත්කාරය සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව අපි අදියර 3කින් මේ ගම සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අද ආරම්භ කරපු සියලු දේ අපි ගුවන් හමුදා දිනේ එහෙම නැත්නම් මාර්තු 2 වෙනි දිනට පෙර ඉවර කිරීමට බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමා මෙහාට පැමිණීම නිසා අපේ පාසල අපේ විද්‍යාලය සහ අපේ මේ ප්‍රදේශයේම මුළු ප්‍රදේශයම ආවරණය වෙන විදිහට අපට ගොඩනැගිලි ඉදි කරලා දෙනවා. මේ දුක එතුමා දැක්ක හින්දා තමයි මේ වගේ වැඩසටහනක් අපේ ගම්වලට ආවේ. මේ වැඩසටහනට ජනාධිපතිතුමා පැමිණීමෙන් පසු හරිම සන්තෝෂයෙන් ඉන්නේ මේ බලාපොරොත්තු නොවෙච්ච දෙයක් ලැබීම ගැන. වර්තමානයේ ලෝපුරා ජනතාව බුදුදහම කෙරෙහි නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්කැලන මහතා පවසනවා. මහනුවර හන්තාන සඳකිරිසෑ විහාරස්ථානයේ අද පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මහනුවර හන්තාන සඳගිරිසෑ විහාරස්ථානයට අද පෙරවරු වී පැමිණි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්කැලන මහතා පළමුව ආගමික වතාවත් තුළ නිරත වුණා. සඳගිරිසෑ විහාරස්ථානයේ ප්‍රධාන බෞද්ධ මන්දිරයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේද අමාත්‍යවරයා අතින්. අනතුරුව දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම සඳගිරිසෑ ගීතේ එළිදක්වමින් අන්තර්ජාලයට මුදා හැරීම මෙන්ම සඳගිරිසෑ විහාරස්ථාන මාධ්‍ය ඒකකයේ දරුදරියන්ට හැඳුනුම්පත් හා සහතිකපත් බෙදා දීමේ අවස්ථාවටද අමාත්‍යවරයා එක් වුණා. මේ සංවිධානය කෙරුණේ විහාරාධිපති පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි. මේ රටේ බෞද්ධ පුනර්ජීවනය ගැන කතා කරනවා නම් බෞද්ධ පුනර්ජීවනය වෙන්නට ඕනේ මේ වගේ මේ දක්ෂ දරුවෝ ඉදිරියට. තාක්ෂණය, විද්‍යාව, ඉදිරි අනාගතය, ලෝකයේ අධර්මචාරය යනවා නම් භාෂාව අවශ්‍යයි. ඒ නිසා මම කියන්නේ හැම වෙලේම ඉංග්‍රීසි භාෂාව ගන්න. කම්පියුටර් එක පුරුදු කරගන්න. ඒක අලුත් දෙයක් නොවන බවටපත් කරන සාමාන්‍ය දෙයක් බවටපත් කරන. විශ්වවිද්‍යාල සඳහා මේ වසරේ අමතර සිසුන් 10,000ක් පමණ බදවා ගැනීමට පියවරගෙන ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. පැරණි සහ නව නිර්දේශ හේතුවෙන් මතුවී ඇති ගැටලු විසඳීමටද ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බවද සභාපතිවරයා කියා සිටියා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වුණා. අමතරව බඳවා ගැනීමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව ගැන සංඛ්‍යාත්මක තොරතුරු පෙබරවාරි 8 වෙනිදා ප්‍රකාශයට පත් කරන බවයි මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ. ඒ සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල පහසුකම් අමතර ප්‍රතිපාදන යන ආදී කරුණු ගැන අධ්‍යයනය කරමින් සිටන බවත් මහා භාණ්ඩාගාරය හා උපකුලපතිවරුන් සමග සාකච්ඡා ආරම්භ ඇති බවත් සභාපතිවරයා කියා සිටියා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේ පටිපාටිය පූර්ණ අධ්‍යයනයකට ලක්කොට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි. සරසවි සිසුන්ගේ ගැටලු විසඳීමට අවශ්‍ය රජයේ සහාය ලබා දීම සඳහා ජනාධිපතිතුමාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැයිද අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ප්‍රකාශ කළා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල නියෝජිතයින් 2019 වසරේ සොස්පෙළ විභාගයට පෙනී සිටි සිසු කණ්ඩායමක් හා දෙමාපියන් ඇතුළු පිරිස සාකච්ඡාවට එක්ව සිටියා. 73 වෙනි නිදහස් සමර උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබෙනවා. පෙරහුරු පැවැත්වෙන දිනවලදී නිදහස් චතුරස්‍රය හා අවට ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. නිදහස් සමරුල්ල නිමිත්තෙන් පෙරහුරු පෙළපාලි ආදිය දින 5කදී පැවැත්වෙනවා. මේ පෙරහුරු පවත්වන කාල සීමාව තුළදීත් ඒ වගේම නිදහස් උත්සවයේ පැවැත්වෙන දිනේ නිදහස් චතුරාස්‍රය සහ ඒ ආශ්‍රිත මාර්ගවල ගමනාගමනය සීමා වනු ලබනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට. ජනවාරි 30 31 පෙබරවාරි 1 2 3 යන දිනයන්ෙහිදී උදෑසන 6 සිට දහවල් 1 දක්වා කාලය තුල ඒ ආශ්‍රිත මාර්ගවල වාහන ගමනාගමනය සීමා වෙනවා. දිනේදී එනම් පෙබරවාරි 4 වෙනිදා උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුල ආශ්‍රිත මාර්ගවල ගමනාගමනය සීමා වෙනවා. ගාලු පාර ඔස්සේ කොළඹ කොටුව පිටකොටුව දෙසට පැමිණෙන වාහන ඒ ආකාරයටම සුපුරුදු පරිදි ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම හයිලෙවල් පාර ඔස්සේ ගමන් කරන වාහන තුම්මුල්ලෙන් පසුව තර්ස්ටන් පාර ඔස්සේ මල් පාර ඒ වගේම එමගින් පිත්තල හන්දිය හරහා ගමන් කර කොටුව පිටකොටුව වෙතට ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. බොරැල්ල දෙසින් හෝටන් පෙදෙස හරහා නෙළුම් පොකුණ දෙසට එන වාහන හෝටන් පෙදෙසේ ගමන් කර ඉන් පසුව විජේරාම මාවත ඔස්සේ වෝඩ් පෙදෙස් දක්වා ගමන් කර නැවත පුරහල එසේත් නැත්නම් ඩීස් පාර යුනියන් පෙදෙස ඔස්සේ පිටකොටුව කොටුව දෙසට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. නිදහස් මාවත ඒ වගේම නිදහස් චතුරාශ්‍රය ආශ්‍රිත ආසන්න ගමන් මාර්ගවල ගමනාගමනයේ සීමා වෙනවා. මේ වාහන ගමනාගමනයේ සීමා වන කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරමින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙස මාර්ග භාවිතා කරන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක සහ ආයුෂ රණතුංග යන මහතුරුන් අද මාධ්‍ය හමුවක් ඇදවා තිබුණා. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු පිළිබඳව අදහස් පළ කෙරුණා. පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වීමට මූලිකත්වයේ හේතු වූයේ පක්ෂයේ ප්‍රතිසංස්කරණ අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම. පක්ෂයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය විය යුතුයි. ඊට අවශ්‍ය පසුබිම සකස් කරමින් කණ්ඩායමක් හැටියට පක්ෂය ඇතුලේ සිටමින් ප්‍රතිසංස්කරණ ඇති කිරීමට අපි උත්සාහ කළා. නව යෝජනා ඉදිරිපත් කළා. නමුත් එම යෝජනා හෝ ප්‍රතිසංස්කරණ සාධනීය ලෙස සලකා බැලුනේ නැහැ. මට ලබලා දීලා තිබුණා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය. මම තානාන්තර බලාගෙන දේශපාලනය කරපු කෙනෙකුත් නෙමෙයි, කරන කෙනෙකුත් නෙමෙයි. මම ප්‍රතිපත්ති දේශපාලනය කරන කෙනෙක්. හොඳ නායකයොත් එක්ක හැමදාම මම දේශපාලනය කරා. හැබැයි මේ නායකත්වය හොඳ නැහැ කියලා දැනනකොට මම එතනින් අයින් වෙලා තියෙනවා. නැවත වරක් පොදු විපක්ෂයක් අවශ්‍යයි. කතා කරන විපක්ෂයක් නෙමෙයි, හරි විදිහට වැඩක් කරන විපක්ෂයක්. මම ඉදිරියේදී තීරණය කරනවා මම කොයි විදිහටද දේශපාලනය කරන්න කියලා. දැනට මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක්. එක්සත් ජාතික පක්ෂිකයන් ඉල්ලුවේ වෙනත් වෙනසක්. ඉතින් ඒක මම හිතන්නේ හරියට උනේ නැති එක ප්‍රශ්නයක්. වසර 45ක් පැරණි කොල්ලුපිටිය වෙළඳපළ සංවර්ධනය සඳහා අවබෝධතා කිවිසුමකට අද අත්සන් ලැබුණා. ඒ නාගරික සංවර්ධන අධිකාරිය හා කොළඹ මහනගර සභාවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කොළඹ නගරයේ පැරණි වෙළඳපළ සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. එහි ආරම්භක ව්‍යාපෘතිය ලෙසයි කොල්ලුපිටිය වෙළඳපළ සංවර්ධනය කෙරෙන්නේ. කිවිසුමට අනුව නව බහුමහල් වෙළඳ සංකීර්ණය මහල් 40කින් යුක්තව ඉදිකිරීමට නියමිතයි. වෙළඳ සැල් 90කින් යුත් තෙමහල් වෙළඳපළ වර්තමානයේ පවතින්නේ අබලන් තත්ත්වයේ. පළමු මහලේ මාළු අලෙවි සැල්වල අපරිසිදු ජලය කාන්දු වීමෙන් බිම්මහලේ රතගාලට හානි සිදුව තිබෙනවා. සනීප ආරක්ෂක පහසුකම් පවතින්නේද අවම මට්ටමකයි. කොල්ලුපිටිය නාගරික වෙළඳපළ සංවර්ධනය කරන ලෙස වෙළඳ සැල් හිමියන්ද විටින් විට රජයෙන් ඉල්ලීම් කර තිබුණා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, කොළඹ මහනගර සභාවේ පුරපති රෝසි සේනානායක මහත්මිය සහ නිලධාරීන් කිහිප දෙනෙකු අවබෝධතා කිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. එසමගින් ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා. අයිබෝවන්.